අපි දැක්කා විශේෂයෙන්ම මේ රාජ්‍ය නියෝජ්‍ය ඇමති රාජ්‍ය රාජ්‍ය ඇමතිතුමිය ඔව් රාජ්‍ය ඇමතිතුමිය අපේ මේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රී කමට පත්වෙච්ච එතුමිය ඇවිල්ලා මෙතන මොනා කියනවාද කියලා අපිටත් තේරුන්නේ නැහැ ඉන්න හැම එක්කෙනාටම බැන වෙන බැනගෙන ගියා නේද කාට බැන්නද කියලා අපි දන්නේ නැහැ ඉඩපු ගමන් ඇමතිතුමාටත් අද්දික් කරනවා ඊළඟට මේ පැතරත් අද්දික් කරා අපි දන්නේ කාට බැන්නද කියලා මොකද අද එතුමාගේ එතුමියගේ මං හිතන්නේ නඩුව ආද ඇවිල්ලා තියෙනවා උසාවියේ උසාවියෙන් කියලා තියෙනවා දෙසැම්බර් 15 වෙනකොට එතුමියගේ තියෙන සියලු ලියකියවිලි අපරාධ විමර්ශන කොට්ටාෂයට නියෝග කරලා තියෙනවා ඉදිරිපත් කරන්න කියලා සමහර විට මේ නඩුව හින්දාත් දන්නේ එතුමිය කලබල වෙලා ඇවිල්ලා මෙතන අපි ඔක්කොම බැනලා ගියා මම එතුමියට කියන්න ඕනේ එතුමිය හරිනම් විපක්ෂ නායකතුමාට මල් තියලා වඳින්න ඕනේ එතුමියට පිනට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් ලබා දුන්නට මොකද අපි ඔක්කොම මහන්සි වෙලා තමයි මේ ඡන්ද අරගෙන මේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ටික තෝරගත්තේ එතුමිය මේ කොහෙද මේ ඉඳලා ආවිලා පිනට එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභා තරං කරා 2009 මං හිතන්නේ නැහැ ඡන්ද 2000ක්වත් ගත්තෙත් නැහැ එහෙමත් එතුමියට පළාත් සභාවටත් යන්න අවස්ථාවක් නැතුව මේ විපක්ෂ නායකතුමාගේ තියෙන හොඳකමට එතුමා මේ මන්ත්‍රී වරියක් කරලා එතුමා මන්ත්‍රී වරියක් කරලා අද එතුමාටම ඇවිල්ලා මෙතන ගරහන තත්ත්වයට එතුමිය පත් වෙලා තිබෙනවා අපිට එතුමියට කියන්න තියෙන්නේ එතුමියගේ අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්න ඇමතිතුමාත් එක්ක තියෙන ප්‍රශ්න ගැසට් කරපුන එතුමියට ගැසට් නොකර තිබුණ ආයතන පිළිබඳ ප්‍රශ්න ඒව ඔක්කොම ආණ්ඩුව ඇතුලේ බේර ගන්න. හේඳ මේවා ඇවිල්ලා මෙතන ඇවිල්ලා මේ නැත්නම් රැට දකින දේවල් ගෙදර වෙන දේවල් ඒව හිතේ තියාගෙන ඇවිල්ලා මෙතන අපි එක්ක රණ්ඩුවේ සරුවල් ඇති කරගන්න එපා කියලා තමයි අපිට එතුමියට කියන්න තියෙන්නේ. ගරු සභාපතිතුමනි දැන් මේ විශේෂයෙන්ම මේ අධිකරණ අමාත්‍යාංශයෙන් මේ පනත් කීපයක් සංශෝධනය කිරීම ගැනත් ඒ වගේම මද්‍රව්‍ය පනත් පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව ඒක සංශෝධනය කරලා මේ මද්‍රව්‍ය විනාශ කිරීම හා ඒ වැටලීම් සඳහා නීති රීති තව තවත් ඒවා නීති තව තද කරලා ඒකේ ගැළවෙන්නට තියෙන අවස්ථාවල් නොදී මේ විනාශ කිරීමට ගෙනාපු මේ නීති රීති ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් ජනාධිපතිතුමා උදේ වරුවේ ඇවිල්ලා කිව්වා ත්‍රස්ත පනත පිළිබඳව එතුමා සංශෝධනවල් ගේනවායි කියලා. අපි දන්නවා ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් එතුමා පොරොන්දු වුණා මේක සංශෝධනය කරනවායි කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් කිව්වා මේක සංශෝධනය කරනවායි කියලා. නමුත් දැන් අපි අහන්නේ කවදද මේක සංශෝධනය කරන්නේ? හැමදාම ඇවිල්ලා කියනවා සංශෝධනය කරනවා කියලා. නමුත් දිනයක් නැහැ. වකවානුවක් නැහැ. දැන් ඒක සංශෝධනය කරන කවදද කියලා කියන්නේ නැහැ සංශෝධනය කරනවායි කියලා කියනවා. දැන් අපේ හිටපු එතුමා අගමැති වෙලා ඉන්නකොටත් ඕක කිව්වා 2015 19 ආණ්ඩු කාලේදී. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් කිව්වා. හැම හිටපු අධිකරණ මැතිතුමත් කිව්වා. නමුත් සංශෝධනය වෙන පාටක් නැහැ. නමුත් අපිට පේනවා ඒක සංශෝධනය නොකර ආණ්ඩුවට විරුද්ධව ඉන්න විරෝධවාදීන්ව දඩයම් කරන්න මේ ත්‍රස්ත විරෝධී ත්‍රස්ත පනත පාවිච්චි කරනවා. ඒ පනත අරහා අද වෙනකොට අපිට පේනවා විශේෂයෙන්ම අර වසන්ත ශිෂ්‍යනායකයවත් ඒ වගේම සිරිධම්ම ඒ ස්වාමින් වහන්සේවත් රඳවගෙන ඉන්නවා. ගරු සභාපතිතුමනි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය ඒ කොමිසම ඒගොල්ල පැහැදිලිවම කියලා තියෙනවා මේ දෙන්නව අත්අඩංගුවට අරගෙන තියෙන එක ඉතාම අසාධාරණයි අයුක්ත සාගතයි මේ දෙපළට සාමාන්‍ය නීති යටතේ ක්‍රියාත්මක කරන්න වැඩ කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මං හිතන්නේ ගිය සතියේ ඒගොල්ලෝ වාර්තාවක් හෙළි දක්වලා තියෙනවා. එහෙමනම් මොකටද මේ නී දැන් මං හිතන්නේ ලබන සුමානේ වෙනකොට මාස 3 අවසන් වෙනවා. දින 90 අවසానයි. එහෙනම් අපි අහන්න කැමති අධිකරණ ඇමතිතුමාගෙන් මේ දින 90 දික් කරනවාද? එහෙම නැත්නම් මේ දින 90 අවසాన වෙන නිසා මේ ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙනව නිදහස් කරනවා. එතකොට අපිට ඒකට උත්තරයක් දෙන්න ඕනේ. ඒ හින්දා තස්තපනත සංශෝධනය කරනවායි කියලා ඒ තස්තපනත යටතේ Tamanට විරුද්ධව ඉන්න අදහස් පළ කරන අයව ඒ රඳවා තබා ගැනීම හා ඒ අත්අඩංගුවට ඒ මර්ධනය කිරීම ගැන අපි ඒ ගැන තදලෙස අපේ විරෝධය පානවා. ඒ හින්දා ඒක ජාත්‍යන්තරයේ තද වෙනකොට කතාබහට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට යුරෝප සංගමේ පෞගේ සතියේ පවත්වපු රැස්වීමේදී පවා මේ තස්ත විරෝධී පනත ගැන සාකච්ඡා කරලා තිබෙනවා. ඔවුන් ආණ්ඩුව
ඔබට දන්වලා තිබෙනවා වහාම මේ පනත සංශෝධනය කරන්න එහෙම නොකර ආණ්ඩුව හිතුමතේ යන්න ගියොත් GSP ප්ලස් එකටත් අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එකත් අපි මතක් කරන්න කැමැති. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන් මම කියන්න ඕනේ දැන් මේ පෞගිය කාලේ මම ලිපියක් දුන්නා අධිකරණ අමාත්‍යාංශයට නීතිපති දෙපාර්තමේන්තුවට 2021 නොවැම්බර් 2. ඒකේ මම ඉල්ලා හිටියා පෞගිය කාලේ නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ප්‍රබලයන්ට දාපු නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලාස් කරගත්තා. හිටපු ඇමතිවරු වෙන්න පුළුවන් වර්තමාන ඇමතිවරු වෙන්න පුළුවන් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපු අය වෙන්න පුළුවන් ආණ්ඩුවේ ජනාධිපතිතුමා ළඟ ළඟින්ම හිටපු අය වෙන්න පුළුවන් ඒ සියලු නඩු ටික ඉල්ලාස් කරගත්තා. මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ලිපියක් බාර දුන්නා 2021 නොවැම්බර් මාසයේ දෙවැනිදා මේ විස්තර ටික අපිට ලබා දෙන්න කියලා. ගරු සභාපතිතුමනි නීතිපති දෙපාර්තමේන්තුව මට 2022 පෙබරවාරි මාසේ පළවෙනිදා ලිපියක් එවනවා. මම යවපු ලිපිය ගැන එතුමන්ලා වැදගත් දෙයක් ඒකේ කියලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා රයිට් ටු ඉන්ෆෝමේෂන් ඇක්ට් එක දාලා ඒ අංකේ දාලා රිප්ලයි ලෙටර්. ඒකේ ඒගොල්ලෝ කියනවා ද ඉන්ෆෝමේෂන් රික්වෙස්ටඩ් රිලේට් ටු මෙනි කේසස් ඉන්ස්ටිටියුටේඩ් බිෆෝර් හයි කෝර්ට්ස් ඉන් මෙනි parts of the island. The process of the collecting the necessary information would therefore require a reasonable length of time. ඒ කියන්නේ සාධාරණ කාලයක් අවශ්‍යලු. දැන් මට නීතිපති දෙපාර්තමේන්තුව මේ ලියුම යවලා 2022 පෙබරවාරි මාසේ පළවෙනිදා. දැන් මාස 8ක් වෙනවා. මාස 9කට ආසන්න කාලයක් වෙනවා. දැන් ඒ කියන්නේ තවම නීතිපති දෙපාර්තමේන්තුවට බැරි වෙලා තිබෙන ගරු ඇමතිතුමනි ඉල්ලා අස්කරගත්ත නඩුවල විස්තර ටික ලබා දෙන්න. ලැජ්ජයි. ඒතකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන රටේ ජනතාව නීතිය සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන නීතිපති දෙපාර්තමේන්තුව මෙන්න මේ විදියට නොසලිකමත්වෙන් වැඩ කරනවා නම් ගරු ඇමතිතුමනි මොකද්ද මේ රටේ නීතිය? නීතිපති දෙපාර්තමේන්තුවම නීතියට ගරු කරන්නේ නැහැ. ඒ ඇයි ඒක දෙන්න බැරි? ආණ්ඩුවේ නායකයන්ගේ විස්තර හින්දාද? ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ඉල්ලා අස්කරගත්ත නඩු හින්දාද? එහෙම නැත්නම් ආණ්ඩුවෙන් බලපෑම් එනවද නීතිපති දෙපාර්තමේන්තුවට මේව දෙන්න එපායි කියලා? අපි අහන්න කැමති. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි කියනවා ඉතාම කනගාටුදායක තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ තව විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි දැක්කා පාස්කු බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධයෙන් සාරා ජෙස්මින් කියන කාන්තාව තමයි සහරාන්ලත් එක්ක ඉඳලා බේරිච් එකම කාන්තාව. සහරාන්ගේ බිරිඳගේ කට උත්තරේ පවා ජනාධිපති කොමිසමේ එයා කියනවා ඉඳගෙන සාරා ජෙස්මින් මැරුණේ නැහැ. එයා බෝම්බ පිපුරුණාට පස්සේ මට ඇහුණා එතුමිය එළියේ කතා කරගෙන හිටියයි කියලා සහරාන්ගේ බිරිඳගේ කට උත්තරේ තියෙනවා. ඒකෝර අපි හැමදාම කිව්වා මේ සාරා ජෙස්මින්ව අල්ලන්න කියලා. එතකොට සාරා ජෙස්මින් වෙනුවෙන් DNA පරීක්ෂණ දෙකක් කරා දෙපාරක්. එකක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ යනකොට එක පරීක්ෂණයක් කරා අනිත් පරීක්ෂණය කරා ජනාධිපති කොමිසමේ ඒ වාර්තාව යන අතරේ නියෝගයක් දුන්නා පරීක්ෂණයක් කරන්න කියලා. ඒ DNA පරීක්ෂණ දෙකේදීම සාරා ජෙස්මින්ගේ මලසිරුර අර කල්මුණේ ඇතිවෙච්ච බෝම්බ සිද්ධියේදී එතන ඒ මලසිරුර තිබුණේ නැහැයි කියන එක තහවුරු වුණා. ඒක කියන්නේ සාරා ජෙස්මින් ඉන්නවා. ඊළඟට දැන් පහුගිය මාස කීපයකට කලින් පොලිසිය බාර හිටපු ඇමතිවරයා මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා අපි සැක කරනවා සාරා ජෙස්මින් මියැදිලා කියලා. නැවත වතාවක් මේ DNA පරීක්ෂණය කරන්න ඕනේ කියලා එතුමා කරලා තුන්වෙනි පාරක් කරා. දැන් තුන්වෙනි පාර දැන් වාර්තාව නිකුත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි සාරා ජෙස්මින්ගේ මවගේ DNA එක එතන වලදාපු මලසිරුරු එක සැසඳෙන්නේ නැහැ. එහෙමනම් සාරා ජෙස්මින් ඉන්නවා. එහෙමනම් සාරා ජෙස්මින්ව ඉන්දියාවට යවන්න උදව් කරපු අබූබක්කර් කියන අර කලවෙන්චි කුඩියේ පොලිසියේ ඉන්න ඕයිසි මහත්තයා තවම CID එකේ අත්අඩංගුවට ඉන්නවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. ආණ්ඩුව සාරා ජෙස්මින්ව හොයනවට වඩා සාරා ජෙස්මින් මරුණයි කියලා තහවුරු කරන්න මහන්සි වෙනවා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඇයි අවසන් කරන්න? ඇයි සහරා ජෙස්මින්ව හොයාගත්තොත් මේකේ තියෙන සියලු දේවල් හොයා ගන්න පුළුවන්. මොකද සාරාන්ගේ කණ්ඩායමේ දැනට ජීවතුන් අතර ඉන්නවයි කියන තහවුරු වෙලා ඉන්න එකම එක්කෙනා තමයි සාරා ජෙස්මින්නොත් පුලස්තනි මහේන්ද්‍රන්. ඒකෝර අපි කියනවා ආණ්ඩුවට සාරා ජෙස්මින්ව මරුණයි කියලා තහවුරු කරන්න මහන්සි වෙන්න එපා. අද වෙනකොට එයාව ඉන්දියාවට යවන්න උදව් කරපු අර පොලිසිය OIC මහත්තයාත් අත්අඩංගුවේ ඉන්නවා. ඉන්දියානු ආණ්ඩුවේ ඉන්න
ආරක්ෂක උපදේශකවරයා කීප වතාවක් ලංකාවට ආවා. ඒ වෙලාවේ අපි ප්‍රශ්න කරා ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමාගෙන් මේ ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයාත් එක්ක උපදේශකවරයාත් එක්ක සාකච්ඡා කරලා සාරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නවා නම් ලංකාවට ගෙන්න ගන්න වැඩපිළිවෙලක් දැම්මද ඒක ගැන ඉල්ලීමක් කරාද කියලා. නමුත් කිසිම ඉල්ලීමක් කරේ නැහැ ගරු සභාපතිතුමනි. ඉත අවසාන කරන්නම්. ඒ වගේම තමයි අවසාන එක තමයි මම කතානායකතුමාගෙන් ඉල්ලනවා විශේෂයෙන්ම දැන් මේ දිත්ව පුරවැසිභාවය ගැන විශාල ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ තියෙනවා. දිත්ව පුරවැසිය නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ විදේශිකයෝත් ඉන්නවායි කියලා කතාවක් තියෙනවා. එහෙනම් අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. කතානායකතුමාටත් වගකීමක් තියෙනවා. තේරීම් කාරක සභාවක් පත් කරලා ඒ තේරීම් කාරක සභාවට බලය ලබා දෙන්න පාර්ලිමේන්තුව තුල ඉන්න දිත්ව පුරවැසිය කවුද කියලා හඳුනා ගන්න පුළුවන් ඒ තේරීම් කාරක සභාව හරහා. බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඊළඟට